ආයුබෝවන් අපි අද බලමු කෝඩ්ස් දෙකකින් සින්දු පහක් කොහොමද ප්ලේ කරන්න කියලා. මේක පළවෙනි කොටස. මම වෙනම ආයෙ තව කොටසක් අරගෙන එනවා දෙවෙනි කොටස විදිහට. ඉතින් මේකෙදි මම ඔයගොල්ලන්ට මුලින්ම මතක් කරන්න ඕනේ මේක මම කියලා දෙන කෝඩ්ස් දෙක තමයි E minor කියන කෝඩ් එකයි D major කියන කෝඩ් එකයි. ඒ දෙකෙන් තමයි මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට දෙන්නේ ප්ලේ කරන්න. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕන ඔයගොල්ලන්ට මේක අතිශය ආධුනිකයෙන් හදපු එකක්. ඒ කියන්නේ සින්දුවක් කෝඩ්ස් දෙකක් වගේ ගහගන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ අයට තමයි මම මේක හදලා තියෙන්නේ මුලින් මතක් කරා වගේ. ඉතින් මේක ටිකක් ඇඩ්වාන්ස් ප්ලේ කරන කට්ටියට මේක හරියන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලන් බැලුවට කමන්නේ නැහැ. මට බනින්න එපා මේ කෝඩ්ස් ඇයි මේක C major එකක් තියෙන තියද්දි ඇයි මෙතන D දැම්මේ? ඒතකොට B minor එකක් තියද්දි ඇයි ඔය D එක දාලා තියෙන්නේ? එහෙම කියලා මම අහන්න එපා. මේක මම දාලා තියෙන්නේ අපිට හුදෙක්ම විනෝදාංශය සඳහා පමණයි. ඒ කියන්නේ අපිට අපි තනිය සින්දුවක් කියද්දි සාමාන්‍ය කෝඩ්ස් දෙකක් වගේ ප්ලේ කරගන්න පුළුවන් නම් ඉතින් අපිට গিටාර් එකෙන් පොඩ්ඩක් විනෝද වෙන්න පුළුවන්. ඒක නිසා ඒ සඳහා තමයි මම මේක හැදුවේ. ඉතින් මුලින් මතක් කරනවා ඔයගලන් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙන් subscribe කරන්න. දැන් අපි බලමු ඉස්සෙල්ලාම කොහොමද E minor කියන කෝඩ් එක අල්ලන්නේ කියලා. E minor කියන කෝඩ් එක අල්ලන්නේ මෙන්න මෙතන යට ඉඳලා ගත්තාම මෙන්න මෙතන හතරවෙනි කම්බියේ. හරිද? ඒ කියන්නේ D string එකේ දෙවෙනි ෆ්‍රෙට් එක මෙන්න මේ විදිහට තද කරගන්න ඕන. ඔයගලන්ට පුළුවන් ඇඟිල්ලකින් මේක තද කරගන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? සමහරු මෙන්න මේ විදිහට ගන්න, සමහරු මේ විදිහට, සමහරු මේ විදිහට. මේ E minor එක ප්ලේ කරන විදිහ. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් තුන්වෙනි ඇඟිල්ල තියාගන්න මෙන්න මෙතන හතරවෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකට මෙන්න මෙතෙන්ට. මම ඩිස්ප්ලේ එකට දාන්න ඔයගලන්ට බලන්න. ඊට පස්සේ දෙවෙනි ඇඟිල්ල ඔයගලන් තියාගන්න පස්සෙනි කම්බියේ දෙවෙනි ස්ප්‍රින්ග් එකට මෙන්න මෙතන. හරිද? එතකොට ඒකලා මේක ටොටක් තද ඩල්ලන්න. එතකොට මේ විදිහට පල්ලෙහෙට ප්ලේ කරපුවාම මේක තමයි E minor කියන කෝඩ් එක. අපි දැන් බලමු D major කියන කෝඩ් එක ප්ලේ කරන්නේ කොහොමද කියලා. මුලින්ම යන මෙන්න මේ යටම තියෙන පළවෙනි කම්බියේ මෙන්න මේ දෙවෙනි ෆ්‍රෙට් එක තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම ගත්තාම ෆ්‍රෙට් එක 2. හරිද? එතකොට දෙවෙනි ෆ්‍රෙට් එකට මෙන්න මේ දෙවෙනි ඇඟිල්ල මේ විදිහට තියාගන්න. ඊට පස්සේ තුන්වෙනි ඇඟිල්ල තියාගන්න මෙන්න මේ දෙවෙනි කම්බියේ තුන්වෙනි ෆ්‍රෙට් එකට මෙන්න මේ විදිහට. ඊට පස්සේ පළවෙනි ඇඟිල්ල තියාගන්න මෙන්න මේ පළවෙනි ඇඟිල්ල තියාගන්න මෙන්න මෙතන තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකට. හරිද? එතකොට මේක D major කියන කෝඩ් එක. එතකොට මෙන්න මෙතන E minor මෙන්න මෙතන D major. මම 1 2 3 කියලා ඇඟිලි අදහස් කරේ 1 2 3 4 කියලා. මගේ ෆුල් ලෙසන් තියෙනවා මේ කෝඩ්ස් වල. ඔයගලන් මේ channel එකට ගිහිල්ලා බලන්න. ඒකේ තියෙනවා මුලින්ම මම දාලා. එහෙනම් අපි දැන් බලමු පළවෙනි සින්දුව කොහොමද ප්ලේ කරන්න කියලා. මුල්ම සින්දුව තමයි පෙම්බැන්ද සිත් බැන්ද කියන ලස්සන සින්දුව. මේක චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහත්මයාගේ සින්දුවක්. අපි මුලින්ම බලමු මේක ස්ට්‍රමින් එක මම උඩින් දාලා දෙනවා ඔයගලන් බලන්න. ස්ට්‍රමින් එකක් මෙන්න මේ විදියට down down up down up down down හොඳට බලාගෙන ප්ලේ කරන්න. මේ තියෙන ස්ට්‍රමින් පැටර්න් එක මම පල්ලෙ හැදීලා තියෙන සින්දු වලටත් මේක අදාළ වෙනවා. ගොඩක් සින්දු වලට ප්ලේ කරන්න පුළුවන්. ඒක හින්දා මෙතනින් ඔයගොල්ලන් පුළුවන් තරම් මේ ස්ට්‍රමින් එක බලලා ඉගෙන ගන්න. down down up down 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 up down. හරිද? මීට අමතරව ඔයගොල්ලන්ට කැමති දේවල් තියෙනවා නම්, ඒ කියන්නේ කැමති ස්ට්‍රමින් තියෙනවා නම් ප්ලේ කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නිකන් normal විදියට මෙහෙම ප්ලේ කරත් ප්‍රශ්නයක් නැහැ. පල්ලෙහැට නිකන් down එකක් විදියට ප්ලේ කරන්න. හරි, මේක ප්ලේ කරගෙන යනකොට ඔයගොල්ලන් මේක පොඩ්ඩක් ස්පීඩ් එකේ තමයි down down up කියන එක ප්ලේ කරන්න ඕනේ. මෙන්න මේ ගානටවත්. ඒ ගානටවත් ප්ලේ කරොත් අපිට සින්දු ප්ලේ කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු මුල්ම කොටස කොහොමද ප්ලේ කරන්න කියලා. බැඳ සිත් බැඳ නෙත් කැල්ම රන් සිහිනසේ තේරුණාද? දැන් මම මේක ප්ලේ කරගෙන යනකොට ඔයාලට පේන ඇති මම මේ ස්ට්‍රමින් එකටම කොටු වෙලා ඉන්නේ නැහැ. ඒ කියන්නේ ස්ට්‍රමින් එක 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 සින්දුවට එක එක විදිහට තමයි මම ප්ලේ කරගෙන යන්නේ. දැන් ඔයගොල්ලන්ට මම කියලා දෙනවා down down up down up ඒක කියලා දෙනවා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පේන්න මම ප්ලේ කරනවා සමහරවිට වෙන ස්ට්‍රමින් එකක් අර ස්ට්‍රමින් එකෙත් භාගයක් ගිහිල්ලා. ඉතින් ඕගොල්ලන් කරන්නත් ඕනේ මේ ස්ට්‍රමින් එකට කොටු වෙලා ඉන්නේ නැතුව ඔයගොල්ලන්ට කැමති කැමති විදිහට මේ ස්ට්‍රමින් එක එහෙට මෙහෙට හදාගෙන ප්ලේ කරන්න.
ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ නැත්තම් ඔයාලා රොබෝලා වගේ වෙයි ඒක නිසා සාමාන්‍ය විදිහට ඔයාලට කැමති ස්ට්‍රමින් එක චුට්ටක් එහෙට මෙහෙට කරලා හදාගන්න හැබැයි බීට් එකට අනුව ස්ට්‍රමින් එක සෙට් කරගන්න ඕන ඕගොල්ලන් දැන් අපි බලමු මේක දෙවෙනි කොටස කොහොමද ප්ලේ කරන්න කියලා රන් තාරකාවෝ දෙනෙත් දෙවෙනි වර්ස් එක කොහොමද ප්ලේ කරන්න කියලා මේකෙදි මම තව ඔයගලන්ට ස්ට්‍රමින් එකක් පොඩි කොටසක් දෙන්නම් මෙන්න මේ විදිහට down down up down up down down up down up එහෙම ගහන්නත් පුළුවන් down down up down up down down up down up ඒක ටිකක් ස්පීඩ් කරලා ප්ලේ කරන්න පුළුවන් ඔයගලන්ට මෙන්න මේ විදිහට මේකේ උදාහරණයක් විදිහට මම කිව්වේ මේකේ දෙවෙනි කොටස මම ප්ලේ කරලා පෙන්නන්නම් එකම ස්ට්‍රමින් එකකින් ප්ලේ කරන්න ඕගොල්ලන්ට ගොඩක් දෙයක් මෙන්න මේ පොඩි කාලය ඇතුළත දෙන්න ඕන නිසා තමයි මම මේ ස්ට්‍රමින් එක එකක් කියලා දීලා ඒකේ භාගයක් ගහලා ඊට පස්සේ තව එකක් ඕගොල්ලන්ට කියලා දෙන්නේ. හරි දැන් එහෙනම් අපි බලමු දෙවෙනි සින්දුව කොහොමද ප්ලේ කරන්න කියලා. දෙවෙනි සින්දුව තමයි සියඹලා මලක් කියන සින්දුව. මේ සින්දුව අසංග ප්‍රේමන්ත මීරිස් මහත්මයාගේ සින්දුවක්. මේකදී ඕගොල්ලන්ට මම ස්ට්‍රමින් එකක් දාලා තියෙනවා. down up down 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 up down down දාලා තියෙනවනේ. ඒක ඕගොල්ලන්ට ප්ලේ කරන්න පුළුවන්. හරිද මේ down up down down up down up down down තව ඔකට ඔයගලන්ට ඇඩ් කරන්න පුළුවන් මේක ටිකක් ස්පීඩ් එකේ ප්ලේ කරන නිසා down down up down 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 up down down තේරුණාද කොහමද down down up down 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 up down down හරිද මේ දෙක පටල ගන්න නැතුව ප්ලේ කරන්න දෙක මික්ස් එකේ ප්ලේ කරත් ප්‍රශ්නයක් නැහැ හරි දැන් අපි බලමු මුල්ම කොටස කොහොමද ප්ලේ කරන්න කියලා. සිඹලා මලක් ඔබේ දෝතේ පිපෙන කොට ඉගිලිනා යන්න බෑ ඔය ඇස් දෙකෙන් මට. පියවලා එදෙන සමනල වලකට නුඹේ හිතේ පෙන්සුවද ඇති තනි නොතනියට. තේරුණාද මික්ස් එකේ ප්ලේ කරලා හොයන්න බෑ මම උතනදී ප්ලේ කරා ඔයගොල්ලන් බලන්න ඕනනම් පොඩ්ඩක් ආපහු වීඩියෝ එක පොඩ්ඩක් පස්සට අරගෙන බලන්න ඒකේ down down up කියන එකක් තියෙනවා down up down down up කියන එකක් තියෙනවා හොයන්න බෑනේ අර ලස්සනට ඒක ප්ලේ කරන්න පුළුවන් හරි දැන් අපි බලමු මේකේ පළවෙනි වර්ස් එක කොහොමද ප්ලේ කරන්නේ කියලා පෙම් හසු ඔබලි කවි පෙන් සුන්දරයි රත්තර හදවතේ ඊට පස්සේ යන්නේ තොය කොටසම තමයි. ඊට පස්සේ තනි වෙන්න දෙන්නේ නැ මේ හිත ඔබට ආදරේ. හරිනේ දැන් අපි යමු තුන්වෙනි කොටසට. ගැටලුවක් තිබ්බොත් ඔයගලන් කමෙන්ට් එකකින් අහන්න මම කියලා දෙන්න. netto sibi purahad lasanai rayakata amataka karanne pa ඔබේ සදවත එක කලින් වගේම දෙපාරක් කියනවා ඊට පස්සේ හීනෙන්නේ විදින් මගේ අහනේ ඉන්න දෙවුතුනේ ternary යන විදිහ
ඔය විදිහට තමයි යන්නේ. දැන් අපි බලමු තුන්වෙනි සින්දුව කොහොමද ප්ලේ කරන්නේ කියලා. තුන්වෙනි සින්දුව තමයි එපා කඳුරෙන් සලා කියන සින්දුව. මේක ආත්මය ලියන ගේ මහත්මයාගේ සින්දුවක්. මේකදී ඔයගොල්ලෝ ප්ලේ කරන්න ඕන ස්ට්‍රම් එක මම උඩින් දාලා දෙනවා ඉස්සලාම. මෙන්න මේ විදිහට down down up up down up. මේකෙදී අර මම ඔයගලන්ට මුල්ම සින්දුවෙදිත් මම කියලා දුන්නා down down up up down up ඒක කියලා දුන්නා මතක ඇතිනේ හරි ඒක තමයි ප්ලේ කරන්න තියෙන්නේ ඊට පස්සේ මම තව එකක් දාලා දෙනවා ඔයගලන්ට ඒක තමයි මෙන්න මේ විදිහට down up tap up up tap up කියලා මම කියන්නේ මේ තට්ටු කරනවා කියන අදහස තමයි මේක ස්ලැප් හරි මොක් හරි ඔයගලන්ට කැමති එකක් දාගන්න පුළුවන් මේක අර තට්ටු කරනවා වගේ අදහසක් තමයි එන්නේ මේක හෑන්ඩ් එකෙන් ඒ කියන්නේ මේ අතින් ප්ලේ කරන්නත් පුළුවන් ඕගොල්ලන්ට මේකේ පික් එක නැතුව. එතකොට මෙහෙමයි ප්ලේ කරන්නේ. down up tap up up තේරුණාද? මේක ඕගොල්ලන් තට්ටු කරනකොට මෙන්න මේ විදිහට හරි එහෙම නැත්නම් මේ විදිහට හරි තමන් කැමති විදිහට මේ ඔක්කොම මියුට් වෙන්න ප්ලේ කරන්න පොඩි sound එකක් වදින්නත් එක්ක. දුව මේ chords එක play කරන්න කලින් මම තව එක strumming එකක් ඔයගලන්ට කියලා දෙන්නම්. down down up down up down down up down up. ඒක එක දිගට ටිකක් speed එකෙන් play කරන්න මෙන්න මේ විදිහට. down down up down up down down up down up. ඒක ටිකක් play කරද්දී මේක කියන්නත් අපහසුයි. down down up down up කියන එක පොඩ්ඩක් speed එකේ play කරන්න මේකේ මුල් කොටස play කරනකොට මම ඔයගලන්ට ඒක මික්ස් එකේ ප්ලේ කරලා පෙන්නන්න. තේරුණාද යන විදිය? දැන් අපි බලමු මේකේ දෙවෙනි කොටස. නැත්තම් පළවෙනි වර්ස් එක කොහොමද ප්ලේ කරන්නේ කියලා. එපා සුසුමන් සලා විදවන්න ඔබේ කන එපා සුසුමන් සලා විදවන්න ඔබේ කන හරිනේ දැන් අපි බලමු මේකේ දෙවෙනි වර්ස් එක මේකෙදී ඕගොල්ලන්ට ප්ලේ කරන්න ඕනේ අර ස්ට්‍රමින් එකම තමයි ගොඩාක් ලොකු වෙනසක් එන්නේ නැහැ මේකෙදී ආදර හැකු මන් සලා මිරි උවක වෙලෙන්නේපා ආදර හැකු මන් හරි මේක මොන හරි ගැටලුවක් තිබ්බොත් ඔයගලන් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් අහන්න දැන් අපි බලමු හතරවෙනි සින්දුව මොකද්ද කියලා හතරවෙනි සින්දුව තමයි රන්තරකවන් දිලරැයි කියන සින්දුව මේ සින්දුව ජගත් වික්‍රමසිංහ මහත්මයාගේ සින්දුවක් මේකදී ඔයගලන්ට මම දාලා දෙන්නේ down down up down up down down up down up ඒකම තමයි දාලා දෙන්නේ ඔයගලන්ට තේරෙන්න ඇති මේ සින්දුව හතරෙදිම මේ මම කියපු පැටර්න් එක යොදා ගන්න පුළුවන් ඉතින් මේක සින්දුව වච්චාම මේක පොඩක් සරල වෙන්නත් එපේ ඊට අමතරව මේ කෝඩ්ස් දෙකෙන් ගහනොත්දී තව ගොඩාක් බැරෑරම් ස්ට්‍රම් කියලා දුන්නාම ඒක ඔයගලන්ට ප්ලේ කරන්න එපා වෙනවා. ඒකින්ද මේ සින්දු මම කියලා දෙන පහම මේ ස්ට්‍රමින් එකෙන් ප්ලේ කරන්න ඔයගලන්ට පුළුවන්. ඊටත් අමතරව ඉතින් මේ සින්දු සෙට් එකම එක දිගටම ඔයගලන්ට PDF එක බලාගෙන ප්ලේ කරගෙන ගිහලා නවත්තන්න පුළුවන්. හරිද? නැත්නම් එක එක ඒවා එක එක විදිහේ සින්දු තියෙන දැන් මේකේ එකම පැටර්න් එකේ තියෙන්නේ චුට්ටක් එහෙට මෙහෙට වෙනවා. ඒ කියන්නේ 6 8 වෙනවා 4 4 වෙනවා එහෙම වෙනවා. නමුත් මේ එක ස්ට්‍රමින් එකක් ඉගෙන ගත්තාම ඒක 4 වෝල්ට කන්වර්ට් කරන්නත් පුළුවන් ඊට පස්සේ 6 8 වෝල්ට ඒ විදිහට මේක කන්වර්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් ටිකක් ස්ලෝ එකේ තමයි ප්ලේ කරන්න ඕනේ. මොකද මේ සින්දුව ටිකක් ස්ලෝ යන නිසා. රන්තර
කොටස ඒ විදිහට තමයි යන්නේ මේක සරලව යන නිසා ඊට පස්සේ අපි බලමු මේකේ දෙවෙනි කොටස කොහොමද ප්ලේ කරන්නේ කියලා මාදෙමත අඩ අඳුරේ රඳවා තියා සලවතිය පාවී ගියා ආපහු එන්නේ ඒ කොටසම තමයි ඊට පස්සේ පිළිගන්න පුළුවන්ද සඳ දෙවුදුවක් මේ හැටිම නපුරේ ගියා මේ හැටිම නපුරේ ගියා තේරුණාද මේ ඔක්කොම එකම විදිහට යන්නේ ඒකයි මම වැඩි ලොකෝට කියලා දෙන්න යන්නේ නැත්තේ අපි එහෙනම් බලමු මේකේ තුන්වෙනි කොටස එහෙම නැත්තම් දෙවෙනි වර්ස් එක කොහොමද ප්ලේ කරන්නේ කියලා තේරුණාද යන විදිහ හරි එතකොට අපි දැන් බලමු පස්වෙනි සින්දුව මොකක්ද කියලා පස්වෙනි සින්දුව තමයි කල්පනාලෝම මල්වණිය කියන සින්දුව මේ සින්දුව අබේවර්ධන බාලසූරිය මහත්මයාගේ සින්දුවක් මේකදී ඔයගලන්ට කියන්න තියෙන්නේ අර කලින් ආපු ස්ට්‍රමින් එකත් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා ඊට අමතරව ඔයගලන්ට නිකන් නෝමල් විදිහට ඩවුන් ඩවුන් කියන එකම ප්ලේ කරන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ විදිහට ප්ලේ කරන්න පුළුවන්. ඊටත් අමතරව ඔයගලන්ට තව දෙයක් පුළුවන්. මෙන්න විදිහට down down up down 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 up down 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 up down කියන එකෙන් අතර කරන්නත් පුළුවන්. ඊට අමතරව down down up down 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 up down ඒකෙන් ඔයගලන්ට ප්ලේ කරන්නත් පුළුවන්. එහෙනම් අපි දැන් බලමු මුල්ම කොටස කොහොමද ප්ලේ කරන්නේ කියලා. කල්පනාලව මල්වනේ සිහින රජ දවනේ ආදරේ ආදරේ දෙන්න දෙයනේ හරි ඊට පස්සේ දැන් අපි බලමු මේකේ පළවෙනි වර්ස් එක කොහොමද ප්ලේ කරන්නේ කියලා තුන්වෙනි කොටස කොහොමද ප්ලේ කරන්න කියලා මාවට සහසක් නොවන්පා ඒරුමින් පිළිරූ මැවිලා පාවයයි මුළු ජීවිතේ සුදු මේදු මෙන්දර කීවසීලා හරි ඔය ටික තමයි ඔයගලන්ට මට කතා කරන්න උනනගම තිබ්බේ එතකොට මේකෙදී මම සින්දු පහක් ඔයගලන්ට කියලා දුන්නා. එතකොට ස්ට්‍රමින් එකකින් මේක හෙට මෙහෙට කරලා ප්ලේ කරගන්නත් පුළුවන්. හරිද? ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් කලින් කිව්වා වගේ මේක මේ ආධුනික කට්ටියට තමයි මම මේ ලෙසන් එක කරේ. ඉතින් ඒකෙදී මම කතා කරන්න ඕනේ ටිකක් මීට වඩා ඉගෙනගත්ත මීට වැඩිය නොලෙජ් එකක් තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒක නිසා ඒගොල්ලන් මට බනින්න එපා මේ දාලා තියෙන කෝඩ්ස් ගැන. ඒ කියන්නේ සරලව ප්ලේ කරන්නත් මේක ඉගෙන ගන්න එපේ. ඉතින් ඒක නිසා තමයි මම ඔය සමහර කෝඩ්ස් ඉන්න තැන් වලට මම ඔය D major එක, E minor එක මාරු කර කර ඔය දාලා තියෙන්නේ. ඉතින් මේ වගේ ලෙසන් එකක් ආපහු මම ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ ලෙසන් එකෙන් ඉක්මනටම හම්බෙමු. ඔයගලම සුබ දවසක් වේවා. ජය වේවා.